आई बोन के लिए पिलिगन्ना वाला सीरो दे नाम है इतिंग अदत आवे समाजे सिद्ध वित्त असाधारण है अहमत नेता केनेक निसा तवत केनेक्ट सिद्ध वेच असाधारण है केने मतलब याम किसी देयक निसा मूलु महत समाजे कटे सिद्ध वेच असाधारण है केने कथा करना है इतिंग अमुतुएं किया ने देयक ने अमुतुएं मतक कर ले देने देयक ने अमुतुएं अलुतें किया ने देयक ने हम ऑटो वगे मतकाई व्हाट्सएप भी दिखाओ मीट मास एक रवितर उड़ दी आपू රටක් ලෝකයක්ම කතා බහට ලක්ුණ රටක් ලෝකයක්ම බීතිකාවට පත් කරපු ඒ WhatsApp බීතිකාව. එහෙමත් නැත්නම් WhatsApp කතන්දරය තමයි පෞද්ගලිකත්වයේ ලොකු බලපෑමක් ඇති කරන WhatsApp කතන්දරය ගැන. ඉතින් මේකෙන් අපි නොදකපු පැතිකඩක් නොහිතපු පැතිකඩක් ගොඩක් දේවල් රටේ ලෝකේ සිද්ධ වෙලා තියෙනවා. ඉතින් මට මේ දේ දැනගන්න ලැබුණේ මගේ යාළුවෙක් හරහා. ඉතින් ඒ යාළුවාගේ කීම මත මට ඒ සිද්ධිය වෙච්ච පළාතක් එහෙමත් නැත්නම් ප්‍රදේශයක් ඒ ගෑන ළමගේ නමක් ගමක් කිසි දෙයක් සඳහන් කරන්න කිසිම අයිතියක් නැහැ. ඉතින් ඒ කොල්ලම මගේ ඒ යාළුවාම කිව්වා මචං ඒක මේ සිද්ධ වෙච්ච දේ සමාජයට කියපන්. මොකද තවත් කෙනෙක්ට තවත් ගෑන ළමෙක්ට මේක ප්‍රයෝජනවත් වෙයි. එහෙමත් නැත්නම් මේක දිහා බලලා එයා හැදෙන්න ඕන එක්කෙනෙක් නම් අනිවාර්යෙන්ම හැදේ කියලා. ඉතින් මේ සිද්ධියට මුහුණ දීපු ගෑල් ළමයා 9 වසරේ. එහෙමත් නැත්නම් අවුරුදු 14ක ඉස්කෝලේ යන චූටි නංගි කෙනෙක්. ඉතින් අපි හැමෝම වගේ දන්නවා 2019 ඒ කියන්නේ ගිය අවුරුද්දේ මාර්තු වල ඉඳලා මේ මොහොත දක්වා මේ වර්තමානයේ දක්වා අධ්‍යාපන කටයුතු රටේ අධ්‍යාපන කටයුතු සිද්ධ වුණේ ඔන්ලයින් ක්‍රමය යටතේ. ඉතින් ඒ නංගිගේ ඒ ගෑල් ළමයාගේ අම්මයි තාත්තයි දෙන්නම රැකියාවක් කරනවා. ඉතින් ඒ දෙන්න ගෙදර ඉන්න දවසට ඒ දෙන්නගෙන් එක්කෙනෙක්ගේ මොබයිල් ෆෝන් එකකින් ඒ ළමයාට ඉගෙන ගන්න හැකියාව තිබුණත් ඒ වුණාට ඒ රැකියා ස්ථාන රැකියාව කරන ස්ථාන පටන් ගත්තට පස්සේ මේ දෙන්නටම තමන්ගේ ජංගම දුරකථන අරගෙන අම්මගේ තාත්තගේ ජංගම දුරකථන අරගෙන රැකියාවට යන්න සිද්ධ වුණා. මේකත් එක්ක ඒ නංගිට අලුතෙන් මොබයිල් ෆෝන් එකක් අරන් දීලා තිනවා. මේ අතරතුර ඒ ළමයා सोशल मीडिया वर्ल्ड मतलब समाज जाल माध्य वर्ल्ड फेसबुक इंस्टाग्राम वर्ल्ड एप बेहिविलाती थिंक एक एंग पिरीमिल अम्मा हय दिनिक एक यालु विला संबंध काम पवत्वागिन गिहिलाती नमा थिंक मे संबंध काम एक आतकिन बेलुवत आदर संबंधता वर्ल्ड वड़ा लिंगी कात्ते ट वहाल विच्च आदर संबंध आई थिंक एक और दुदा हात्र का गैल ला में गे ए वायसेट ඒ වගේ දේවල් සිද්ධ වෙන. ඒ වගේ ලිංගිකත්වයට ඇල්මක් දක්වන වයසක් නිසා මේ වගේ ප්‍රශ්න වලට මුහුණ දෙන්න මුහුණ දෙන එක ගැන අමුතුවෙන් අහන්න දෙයක් නෙමෙයි. ඉතින් මේ පිරිමි ළමයි 6 දෙනෙක් එක්ක 6 දෙනෙක් එක්ක කියන්නේ එක්කෙනෙක් එක්ක යාළු වෙලා ඉන්නකොට තවත් එක්කෙනෙක් එක්ක යාළු වෙලා මේක දිගින් දිගටම කරගෙන ගිහලා තිනවා. ඒ තමයි තමන්ගේ ඒ ගෑල් ළමයාගේ නිර්වත් ෆොටෝස් එහෙමත් නැත්නම් නිර්වත් වීඩියෝස් මේ පිරිමි ළමයි හය දිනාට යවලා තිනවා. ඉතින් ඒත් එක්කම මේ WhatsApp කතන්දරේ WhatsApp ප්‍රයිවසි තමගේ පෞද්ගලිකත්වයට හානියක් කරන එක සමාජ ජාල මාධ්‍යවල දිගින් දිගටම කතා කරන්න ගද්දී මේ ළමයා මේ ගෑල් ළමයා බය වෙලා තිනවා ඒ දෙයට. ඒ ගෑල් ළමයාට ඒ පිරිමි ළමයි 6 දෙනා තුල දැඩි විශ්වාසයක් තිබුණත් ඒගොල්ලෝ මේ දේවල් එයාගේ ෆොටෝස් කොහෙටවත් ලීක් කරන්නේ නැතුව ඉන්දිය කියලා විශ්වාසයේ ඒ පිරිමි ළමයි 6 දෙනා තුල තිබ්බත් මේ ගෑල් ළමයාට WhatsApp එක WhatsApp කම්පැනි එක මේ ගෑල් ළමයා තුල කිසිම විශ්වාසයක් තිබිලා නැහැ. ඉතින් සතියක් එකහමාරක් මේ ප්‍රශ්නෙත් එක්ක මුහුණ දීලා මේ ගෑල් ළමයා ගන්නවා එක්තරා භයානක තීරණයක්. ඒ තමයි මේ ගෑල් ළමයාගේ අම්මයි තාත්තයි ඒ සේවා ස්ථානයේ රැකියා මධ්‍යස්ථානයේ ගියාට පස්සේ මේ ගෑල් ළමයා සිය දිවි නසා ගන්න තීරණය කරනවා. ඉතින් අම්මයි තාත්තයි මේ වැඩට ගියාට පස්සේ මේ ගෑල් ළමයා තමන්ගේ අම්මගේම සාරියක් අරගෙන ගෙදර සාලේ බාල්කේ එල්ලලා මේ සිද්ධිය කරගන්න හදනවා. ඉතින් 9 වසරේ අවුරුදු 14 ගෑල් ළමෙක් දාපු ගැටේ කොහොමෙන් කොහමරි ඒක හරියට වැටෙන්න නැතුව හෝ ඒ ගෑල් ළමයට තව ජීවත් වීමේ ආයුෂ වැඩි හින්දා ඕනම ඒ කියන්නේ තමන්ට තමන්ගේ කාලය එන්නෙපැයි මේ ලෝකෙන් සමුගන්න අපි කොච්චර තීරණයක් ගත්තත් තමන්ගේ කාලය එන්න ඕනේ මේ ලෝකෙන් සමුගන්න. ඉතින් ඒකට හොඳම උදාහරණයක් තමයි මේ සිද්ධිය. මොන දෙයක් වෙලාද දන්නේ ඒ ගෑල් ළමයා දාපු ගැටේ ලිහිලා හෝ බුරුල් වෙලා හෝ කොමරි වැටිලා මේ ගෑල් ළමයාගේ ඔළුව පැලලා තිනවා. ඒ වැටිච්ච පාට ඔළුව පැලලා තිනවා. ඒ කෑ ගහන සද්දෙට අල්ලපු ගෙදර එනැන්දා. ඒ අල්ලපු ගෙදර ඇන්ටි ඇවිල්ලා මේ ගෑල් ළමයාව
ස්පිරිතාලෙ එහෙම නැත්නම් රෝහල්ගත කරලා තියෙනවා. ඉතින් ඒත් එක්කම ඒ අල්ලපු ගෙදර ඇන්ටිනාත් එක්කම බාල්කේයි මේ සාරි හැමතැනම විසිරිලා තිබ්බ හින්දා ඒ ඇන්ටිටම හිතලා තියෙනවා මේ ළමයා සියදි විනාශ ගන්න ගිහිලා තියෙනවා කියලා. ඉතින් දොස්තරලා මෙයාට ඒ කරන්න ඕනේ ප්‍රතිකාර කරලා ඉවරනාට පස්සේ ප්‍රශ්න කරලා තියෙනවා මොකද්ද මෙහෙම කරගන්න හේතුව කියලා. ඒත් එක්කම මේ ගෑල් ළමයා ඒ වෙච්ච හැම දෙයක්ම මුල ඉඳලා කියලා තියෙනවා. ඒතරට ඒ අම්මයි තාත්තයි ඒ දොස්තරලා ඉස්සරහා මේ සම්පූර්ණ සිද්ධිය කියලා තියෙනවා. මට බයයි මේ දේවල් ලීක් වුණොත් මම කොහොමද සමාජයට මුහුණ දෙන්නේ මේ වගේ දේවල් කියලා තියෙනවා. මට ඒ අයියලා ටික විශ්වාසයි. ඒත් මට මේ WhatsApp මේ ප්‍රශ්නේ මට ලොකු බයක් ඇති කරා. මගේ ජීවිතේ නැති කර ගන්න පවා හිතුනේ මේ හේතුව නිසා කියලා. ඉතින් කොහෙවත් නැති ප්‍රශ්නයක් නිසා, අන්තර්ජාලයේ සිද්ධ වෙච්ච ප්‍රශ්නයක් නිසා, වෙන රටක සිද්ධ වෙච්ච ප්‍රශ්නයක් නිසා අපේ රටේ අහිංසක දරුවෙක් නැති වෙන්න තිබුණා. ඉතින් මේක බලන ඔයාලා සමහරක් විට අම්ම කෙනෙක් තාත්ත කෙනෙක් වෙන්න පුළුවන්, තරුණ අපි වගේ කොල්ලෙක් කෙල්ලෙක් වෙන්න පුළුවන්, ඔයාලත් කවදා හරි අම්මා තාත්ත කෙනෙක් වෙනවා. ඉතින් ළමයෙක්ට මොනවම හරි දෙයක්, ජංගම දුරකථනයක් වගේ දෙයක් අරන් දෙනවා නම් අනිවාර්යෙන්ම බලන්න ඕනේ මොන වගේ දේවල්ද මේ ළමයා කරන්න කියලා. මම කියන්නේ මේ මොන හරි දෙයක් අරන් දීපු ගමන් කාමරයට ගිහලා සැරෙන් සැරේ බලන්න කියලා මොනවද මේ ළමයා කරන්නේ. එහෙම වුණොත් ඒකේ ළමයාට වදයක් වෙලා දෙමාපියන්ට සහ සමාජයට වෛර කරන්න ගන්නවා. එහෙම වුණොත් ඒක වෙනමම ප්‍රශ්නයක්, වෙනමම පැතිකඩක් විදිහට පැතිකඩකට හැරෙන්න තියෙන ප්‍රතිශතය වැඩි. ඉතින් මොකක් හරි හේතුවකට මේ ගෑල් ළමයා කරගන්න හිටපු දේ කරගන්න බැරි වුණා. ඉතින් බැරිලාගත් මේ ගෑල් ළමයා ඒ කරගන්න හදපු දේ ජීවිතේ නැති වුණා නම්, ඒ ගෑල් ළමයාගේ ජීවිතේ නැති වුණා නම් මුළු මහත් රටක් ලෝකයක්ම මේ ගැන කතා කරලා දිග රචනා එහෙම ලියයි. ඉතින් මේ වගේ දෙයක් නොවෙච්ච හින්දා මේක වැඩි සමාජගත වුණේ නැහැ. ඒක නිසා මට කියන්න තියෙන්නේ ඔයාලා කවදා හරි අම්ම කෙනෙක් තාත්ත කෙනෙක් වුණ දවසට ළමයා මොනවද කරන්නේ, ළමයා මොන වගේ දේවල්ද ජංගම දුරකථනයත් එක්ක කරන්නේ කියලා ඒ ළමයාත් එක්ක යාළුවෙක් වගේ විදිහට ඉඳලා හැමතිස්සෙම හොයලා බලන්න. මොකද හැමතිස්සෙම බැනලා ගිහිල්ලා ෆෝන් එක අරන් බලනකොට අනිවාර්යෙන්ම ඒ ළමයා වෛරයක් ඇති කරගන්නවා. ඉතින් මම හිතනවා මේ වගේ දේවල් තවත් ඉස්සරහට වෙන්න තියෙන ඉඩකඩ වැඩි කියලා. මොකද එන්නේ එන්නම සමාජ දාලා මාධ්‍යවලට ළමයි නැඹුරු වෙනවා වැඩි. ඒක නිසා අම්ම කෙනෙක් තාත්ත කෙනෙක් මේ වීඩියෝ එක බලනවා නම් තමන්ගේ ළමයා ගැන හරියට හොයලා බලන්න. ඒ වගේම තමයි කොල්ලෙක් කෙල්ලෙක් මේ වීඩියෝ එක බලනවා නම් හිතට ගන්න මේ වගේ ගොන් වැඩ කරලා තමන්ගේ වටිනා ජීවිතේ නැති කරගත්තොත් මොන වගේ දෙයක්ද තමන්ගේ දෙමාපියන්ට හිතෙන්නේ කියලා. ඉතින් ඒගොල්ලන්ට රටක් ලෝකයකට මුහුණ දෙන්න බැරි වෙලා යනවා. ඒ වගේම තමයි වාට තියෙන වටිනා ජීවිතේ නැති වෙලා යනවා. ඉතින් ඒක නිසා කොයිම වෙලාවකවත් කොහෙවත් නැති ප්‍රශ්නයක් නිසා, අන්තර්ජාලය ඇති වෙන ප්‍රශ්නයක් නිසා තමන්ගේ ජීවිතේ නැති කරගන්න ඒව කරගන්න ලෑස්ති වෙන්න එපා. ඒ වගේම තමයි අන්තිම වශයෙන් කියන්න ඕන දේ තමයි අපි එදා ඉඳලා කියන දේ තමයි තමන්ගේ නිරුවත වෙන කෙනෙක්ට පෙන්වන්න ලෑස්ති වෙන්න එපා කියන එක. ඉතින් එහෙනම් අදට ගිහිල්ලා නම් තාම subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. ඔයාලා හැමෝටම ජය වේවා.